අදත් උදෑසන 10:30 නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා. ප්‍රථමයෙන් කතානායකතුමාගේ නිවේදන යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ අභියෝගයේ ලක් කර තිබූ රජයේ ඉඩම් විශේෂ විධිවිධාන 50 කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීරණය සභාවට දැනුම් දෙන ලැබුවා. 123 ව්‍යවස්ථාව සමග කියවෙන 120 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම අදාළ 50 කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ විෂය පත්‍රයට ඇතුළත් වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වූ 3 ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පෙර අදහස් ප්‍රකාශ කිරීම පිණිස අධිකරණ ජනාධිපතිතුමා විසින් සෑම පළාත් සභාවක් වෙත යොමු කර ඇතනම් මිස එය නීතියක් බවට පත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව නියෝජ්‍ය කතානායකතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියා. 154 වූ 3 ව්‍යවස්ථාවට ඇතුළත් විධිවිධාන වලට අනුකූලව නොවන පරිදි 50 කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති හේයින් අධිකරණයේ මේ අවස්ථාවේදී 50 කෙටුම්පත සම්බන්ධයෙන් මතු කළ හැකි අනෙකුත් නෛතික කාරණයන් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මෙහිදී පාර්ලිමේන්තුවට දන්වා සිටින ලැබුවා. පසුගිය අඟහරුවාදා දින ස්ථාවර නියෝග 27 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කසල කන්ටේනර් පිළිබඳ ඉදිරි ව්‍යාමාර්ග පිළිබඳ නැගූ පැනයට පිළිතුරු ලබා දුන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ මෙම කසල කන්ටේනර් වෙනත් රටකට යැවීමට නොව නැවතත් පැමිණි රටටම යැවිය යුතු බවයි. මෙහි ඉදිරි තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවේ සමුගන්නා මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට